සෑම සාර්ථක පිරිමියෙක් පිටිපස්සම කාන්තාවක් ඉන්නවා කියලා කතාවක් තියෙනවානේ. ඔව්. ඔබේ ওই සාර්ථකත්වයේ පිටිපස්සේ ගීතා කුමාරසිංහ මහත්මිය ඉන්නවා නේද? මට එහෙම සම්බන්ධතාවයක් නැහැ. ගීතා කුමාරසිංහ මහත්මිය මගේ දේශපාලන ගමනත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. දැන් එතුමියට ඉරිහිව ශ්‍රේෂ්ඨාධිකාරී තීන්දුව ලැබිච්ච දවසේ ඔබතුමා මේ බොහොම සිනාමුසු මුහුණින් එළියට එනවා. ගීතා කුමාරසිංහ එතුමියගේ මන්ත්‍රීකම අහුවිති වෙනවා කියන්නේ මම නිතරම මන්ත්‍රීවරයා බවට පත් වෙනවා. කාට හරි කරදරයක් වුණාම එහෙම එහිනා වෙන එක හරිද? එහෙම කරදරයක් වුණා කියලා කියන්නේ ආණ්ඩුකම වස්තාවේ තියෙන ඒ වගන්තියක් උල්ලංඝනය වීමනේ. ඒක බලපෑවේ. හැබැයි ඔබතුමා ඉතිහාසගත වුණා නිලියක් ඉවත් කරලා පාර්ලිමේන්තුවට ආපු හින්දා. ඔව් ඒක වෙන්න පුළුවන්. හැබැයි දැන් ඔබ වගේ දේශපාලනය කරපු පුද්ගලෙක් කාලයක් තිස්සේ එහෙම නිලියක් ඉවත් කරලා පාර්ලිමේන්තුවට පොඩි ලැජ්ජාවක් දරුණ නැද්ද? නිලියක් කියන්නේ ඉතින් ඒවත් ලංකාවේ ජනප්‍රියම නිලියක් නේ. ඔබ නඩුවක් දාන්න නැතුව ඇයි ඔබ මේ ආධාරකරුවන් ලවා නඩුවක් දැම්මේ? ඒ නඩුව මම නෙමෙයි දැම්මේ. ඡන්දදායකෝ කීප දෙනෙක් නේ දාලා තියෙන්නේ ගාලු පිටිකේ දන්ත. මම උසාවියට ගියේ නැහැ. මම උසාවියට තවත් දවස් 10ක් ගියේ. ඔය අන්තිම දවසේ ඔක බලන්න ගියේ. අද ඔබ ඔහොම නැහැ කිව්වට එදා ශ්‍රේෂ්ඨාධිකරණය එළියට එනකොට පෙත්සම් කරුවෝ ඔබතුමත් එක්ක හිටියන්නේ. ඒක මොනකොට ඕන විදිහට හිතන්න පුළුවන්. මම ඒකට මැදිහත් වෙන්නේ නැහැ. ඉත්‍රිකේ දේශපාලනේ කරත් මටත් වැඩ කරත් ගෞරවය තමයි. එන කවුරුද මේ පෙත්සම දැම්ම නම් ඇයි මේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනාව ගියාට පස්සේ ඔබතුමා ඒකට මැදිහත් වෙන්නේ හිල්ලු? අභියාචනාද කියන නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරාම ඊට පස්සේ මගේ නම පත්‍රවල ගියා. මේකට දැම්මා අන්තිමට ගෙතර් කාණ්‍ය යවනවා කියලා ඒ දක්වම ගියානේ. එස්බී සනායක මහත්මයා එතකොට මහින්ද සමරසිංහ මහත්මයා ඡන්දයෙන් පැරදීලා ජාතික ලයිස්තුවෙන් එනකොට නිදහස් පක්ෂයයි මේ අවුරුදු 40 ගානක් දේශපාලනය කරපු පියසේන ගමගේ මහත්මයාව ජාතික ලයිස්තුවෙන් ගත්තේ නැත්තේ. ඇත්තටම එතන පොඩි අහාදරණයක් වුණානේ. පැහැදිලි පස්සේ මටත් ප්‍රශ්නයක් මම ඒකට මම ප්‍රශ්නයක් කරගත්තේ නෑ. අපි ජනාධිපතිතුමා ගාවට ගියේ නෑ. අමාරු වේ නිසා මොකක් හරි කරලා දෙන්න. ඔබතුමා කියන්නේ එස්.පී. සානායක මහත්මයලා, එක්කොයිස මහත්මයලා පස්සෙන් ගිහලා ඒකත් උඩ ගත්ත කියලා. ඒකල කොහොම හරි එහෙම කරගත්තද කවුරු හරි පස්සෙන් ගිහලා. හරි. ඒක ඒ දක්ෂතාවය. ජාතික ලයිස්තුවෙන් ඒ ආපු මන්ත්‍රීවරු නම් දැන් අද ඇමතිවරුනේ. ඔව්. ඔබත් ඇමති ධුරයක් ඉල්ලනවද? ඒත් නෑ. ඇයි දුන්නත් ගන්න නැද්ද? දුන්න ගමුද බෑ. මම මන්ත්‍රී කෙනෙක් වෙන්න කැමත්ත තිබුණානේ. ඒ වගේම මන්ත්‍රී කෙනෙක් වුණාම ඊට පස්සේ බලන්නේ ඇමති කෙනෙක්ද? නියෝජ්‍ය ඇමති කෙනෙක් නෑ ඇමති කෙනෙක් වෙන්න. එහෙම කැමත්ත තිබුණාට මම එහෙම ගිහිල්ලා නෑ. මට මේක ඕන කියලා ඉල්ලගෙන යන්නේ නෑ. ඒක ඒ අවස්ථාව ඉදිරියේ ලැබෙන්න ඉඩ තියෙනවා. ආයෙත් ඇමති ධුරයක් ඔබට දුන්නොත් එහෙම ආණ්ඩේ වේදන්තා වැඩි වෙනවා. මම වැඩුණා කියලා ඉතින් ඇත්තටම කියන්නේ මම වැඩුණා කියලා ඉතින් ඇත්තටම කියන්නේ.